රඟහලන වදන ඇසීමෙන් අප තුළ මතුවන්නේ අතිසේ රසවත් හැඟීමකි. නමුත් රෝමය තුළ බලය විහිදූ වෙස්පාසියාන් අධිරාජ්‍ය යුගයේදී ආරම්භ කොට වහලුන් 60,000 පමණ ශ්‍රමයෙන් වසර 10ක් පුරා ඉදිවී කිස්තුපූර් 80 වෙස්පාසියානු උරුමක්කරු ටයිටස්ගේ පාලන අවධියේදී ඉදිකිරීම අවසන් කරන ලද රෝමයේ කොලෝසියමේ රඟහල පිළිමද ඇසු විට සිත් තුළ හටගන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ හැඟීමකි. කොලෝසියම් මෙතෙක් නොනැවසී පවතින ලෙස ඉදි වූ දැවන්ත නිර්මාණයක් බව සැබෑවකි. නමුත් එහි ඇත්තේ මරණයේ සීතලකි. තම භූමිය මත අමානුෂ ක්‍රීඩාවන්ගෙන් වැගිරුණු ලේගංගා පිළිමද කිසිදු කතාබහක් නොවැතිව නෙත් සිත් වසඟ කරන ආලෝක ධාරාවන්ගෙන් හැඩවෙමින් කොලෝසියම් අද සංචාරකයන්ගේ දැස් තමා වෙත තරයේ බඳවා ගන්නේ ප්‍රෞඩත් ලීලාවෙනි. රෝමයේ මරණෙහි රඟමඩ ලෙස නම් දරන කොලෝසියම් ඉතාලිහි අගනුවර වන රෝම නගරයේ නැගෙනහිර පසට වෙන්න ඉදිකොට තිබේ. කොලෝසියම් ලොව විශාලතම එලිමහන් රංගපීඨය ලෙස ඉතිහාසය තුළ නම් දරයි. විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රේක්ෂකයන් 55,000කට අධික ප්‍රමාණයක් දොරටු 76කින් පිරවීමේ හැකියාව පැවති කොලෝසියම් ප්‍රේක්ෂකාගාරයේ දරුණු ලේ වැගිරීම් වල ඇසින් දුටු සාක්ෂියකි. කොලෝසියම් මහල් තුනකින් සමන්විත විය. ගල් සහ කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදිකරන ලද කොලෝසියම් රඟහල මීටර 50ක් පමණ උසින් යුතුවන අතර දිගින් අඩි 615ක් පමණ සහ පළලෙන් අඩි 510ක් පමණ වන අතර අක්කර 6ක් පුරා පැතිර පවතී. එහි පිටත වට ප්‍රමාණය අඩි 1788ක් වෙයි. රඟහලෙහි මධ්‍ය හෙවත් රංග පීඨය ලෙස භාවිතා කළ වැලි පීඨයෙහි දිග අඩි 287ක් වන අතර එහි පළල අඩි 180කි. එහි සෙන්ටිමීටර 15ක වැලි තට්ටුවක් පුරවා තිබී ඇත. රංග පීඨයෙහි ප්‍රාකාර උස අඩි 15කි. රංග පීඨයෙහි බාහිර බිත්තිවල පාදම මීටර 13ක් පමණ පොළොව වැටර පවතින බව සොයාගෙන ඇත. කොලෝසියම් ප්‍රේක්ෂකාගාරයේ එක් ආසනයක පළල සෙන්ටිමීටර 40ක් පමණ වන අතර ආසන පේලි 60ක් 80ක් අතර ප්‍රමාණයක් තිබුණු බව සැලකේ. කොලෝසියම් රඟහල ඉදිකිරීම සඳහා කිරිකණුඩ ඝන මීටර 100,000ක් පමණ යොදාගෙන තිබෙන බවට ගණනය කර ඇත. රඟ පීඨයේ පොළොව යටින් උමන් මාර්ග පද්ධතියක් සහ සතුන් රඳවා තබා ගැනීම සඳහා කුටි 32ක් පැවතුණි. සටන් කරුවන් සඳහා යොදා ගන්නා ලද වනසතුන් සටන් කරුවන් මෙන් වහලුන් සී සටන් වාරයේ එනතෙක් මෙම කුටිවල ගාල් කර තබන ලදී. විශාල සතුන් පිටියට ඇතුළු කිරීම සඳහා විශේෂ වේදිකාවන් පැවති අතර සාමාන්‍ය ප්‍රමාණය සතුන්ට ක්ෂණිකව පිටියට පිවිසීම සඳහාද පසුබිම් සකසා තිබුණි. කොලෝසියම් රංග පීඨය තුළ 9,000 කට අධික සතුන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වී ඇත. කොලෝසියම් තුළ සතුන් සමග සටන හේදුණු ඇතැම් පුද්ගලයෝ හොඳින් පුහුණු කරනත් දක්ෂ වෘත්ති සටන්කරුව වූහ. නමුත් සතුන් සමග සටන කිරීම සඳහා යොදන ලද බොහෝමයක් පුද්ගලයන් නිරායුධ අපරාධකරුවන් සහ සිරකරුවන් විය. මේ අතුරින් බොහෝමයක් සිරකරුවන් සතුන් සමග සටන් කර මිය යාමට සිදුවීම පිළිබඳ භීතයෙන් තම අතරැඳි කුමන හෝ දෙයකින් හානි කර ගනිමින් සිය දිවි නසා ගැනීමට පෙළඹුණහ. කලක් මරණයේ ප්‍රීති සමරු කොලෝසියම් පසු කලක සම්පූර්ණයෙන්ම අත්හැර දමන ලද අඩවියක් බවට පත්විය. වරක එය සාන්ත පීතර සාන්ත ජෝන් වන දේවස්ථාන ඉදිකිරීම ව්‍යාපෘති, ටයිබර් ගංගාවගේ බලකොටු ඉදිකිරීම ව්‍යාපෘති වැනි ව්‍යාපෘති සඳහා ගල් පතලක් ලෙස භාවිතා වී ඇත. අයහපත් කාලගුණ තත්ත්වයන් භූමිකම්පාවන් භාවිතයෙන් අතහැර දමා තිබීම සහ සොරුන්ගේ ක්‍රියාවෙන් නිසාමෙන් කොලෝසියම් හි 3-2 පමණ ක්‍රමයෙන් විනාශයට පත් වූ අතර අද වන විට සංරක්ෂණය වී පවතින්නේ මුල් ආකෘතියට සාපේක්ෂව කුඩා කොටසකි.